අයිබෝවන් හැමෝටම විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගය ලියන දූල පුතාල හැමෝම අමතන්න හිතන විභාගයට යන්න කලින් මොකද විශේෂයෙන් අපේ අධ්‍යාපන ආයතනයේ ශික්ෂණ අධ්‍යාපන ආයතනයේ පුංචි කාලේ ඉඳන්ම මගේ ඇතුලේ හැදිච්ච දරුවෝ ටික මේ පරි විභාගයට මුණ දෙනවා 2021 විභාගය ලියන්නේ ඉන්න ඔබ දැන් මාස කිහිපයක් ප්‍රමාද වෙලා තමයි විභාගයට මුණ දෙන්නේ ඉතින් මට හිතුණා මේ මොහොතේදී මම කීප වතාවක් උත්සාහ කර ආසන්න මොහොතේදී ඔබව සජීව සම්බන්ධ වෙලා කතාබස් කරන නමුත් විවිධ හේතුන් නිසා ඒ ඉඩකඩ ලැබුණ නැහැ. බොහෝ විට ඔබටත් ප්‍රායෝගික ආයතනයට එන්න ගැටලු තිබුණා මට පුළුවන් දවස්වල ඒ නිසා මට හිතෙන වීඩියෝ එකකින් හරි ඔබට සුබපැතුමක් කරන්න ඕන කියලා. පළමුව මම ස්තුතිවන්ත වෙනවා ඔබ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වුණ අපේ ආයතනයේ ගුරු මණ්ඩලයට සියලු දෙනාට. මම හිතන්නේ ඔබ අන්තිම දවසෙත් ඔබ හැමෝම පන්සල කරා ගිහිල්ලා ආගමික ආශිර්වාදය ඔබට ලබා දුන්නා. ඉතින් ඒ සියලු දෙනා විශේෂයෙන්ම අජිත් රවීන්ද්‍ර සර්ට, ඒ වගේම සුමිත් සින්දික සර්ට, මදුශංක සර්ට, සේන සර්ට, ඒ වගේම පිළින සර්ට ගණිතය ගැන්නු, ඒ වගේම නිෂාදි මිස්ටර් මේ සියලු දෙනාටම, ඒ වගේම ආයතනයේ කාර්ය මණ්ඩලයට සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා ඔබ වෙනුවෙන් කළ කැපකිරීමට බොහෝ කැපකිරීම් කළා ඔබ වෙනුවෙන් කාර්ය ඔබේ කාර්ය නිරත වුණා ඒ නිසා එයාට ස්තුතිවන්ත වෙනවා පළමුව හරි මම පොඩ්ඩක් කතා කරන්නම් මේ විනාඩි කිහිපෙම මගේ කියන දේ ඔබ හොඳින් අහගෙන ඉන්න ඔබ මේ අවසන් මොහොතේ තව දින කිහිපයක් ඔබ මේ මුහුණ දෙවි විභාගෙ ඉතින් මම පොඩ්ඩක් සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ මොකක්ද කියලා විනාඩියක් කියන්නම් ඔබ මුහුණ දෙන සාමාන්‍ය පෙළ විභාගය තරඟකාරීත්වයක් නැති විභාගයක් ඔබ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබ සියලු දෙනාටම උසස් පෙළ වරම් ගන්න පුළුවන්. ඒ නිසා ඔබට එහෙම පීඩනයක් නැහැ. ශිෂ්‍යත් විභාගයේ උසස් පෙළ වගේ පීඩනයක් නැහැ. ඒ නිසා ඔබ සැහැල්ලුවෙන් මුහුණ දෙන්න. අනික තවත් වැදගත්ම කාර්යය තමයි ඔබේ ඉලක්කය ඒකක් නම් බලන්න ඒකක් ගන්න කොච්චර පහසු දෙයක්ද? ඔයාගේ අපි හිතමු විද්‍යාව, ගණිතය මුල් නිර්දේශයේම ප්‍රශ්න පත්‍රය හදන්න. එතකොට කොටසක් මගහැරෙයි. ඉන්පස්සේ හදන පේපර් එකේ ඔක්කොටම ලියන්නත් නැහැ ඔබට තෝරගන්න පුළුවන් ඔබට තෝරගෙන ලියන්න බෑ එතකොට ඔබට විහගතයකදී බහුවර්ණකේදී පේපර් වලදී සමහරට ඍජු ඔක්කොටම උත්තර ලියන්න වෙනවා ඒවයි දෙන්නේ හැමෝටම ලියන්න පුළුවන් ඒවා ඒ නිසා වය වෙන්න එපා ඔබ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සහ විහගත ප්‍රශ්න පත්‍රය අනිවාර්ය පේපර් දෙකේදී හැම විෂයකම වගේ ඔබට ලැබෙන්නේ ස්ථිරවම හැමෝටම ලේසි කොටස් වලින් ඉන්පස්සේ ඔබට ගැඹුරු විෂය කරුණු වලින් ඔබට තෝරගන්න පුළුවන්. එතකොට බලන්න සිලබස් එකේම පේපර් එක ආදාන්නෙත් නැහැ. හදපු පේපර් එකේ අපිට තෝරගන්නත් පුළුවන්. ඒ තෝරගත්තේ වයින් අපි 4න් 3යි. 75යි එකක් ගන්න. බලන්න එතකොට ඔබට කොච්චර සිද්දේශය ඇතුලේ එකක් ගන්න එක කොච්චර පහසු දෙයක්ද? ඒ නිසා ඔබ සැහැල්ලුවෙන් මුහුණ දෙන්න. right? ඉතින් මම හිතනවා මෙතන ඒ නමේ ගන්න දරුවෝ ගොඩක් ඉන්නවා. ඒ දරුවොන්ට බොහොම පහසු ඉලක්කයක් තියෙනවා. ඔබ හැම විෂයකම බොහොම සරල කියන්නේ ඔබට කරන්න පුළුවන් දෙයක් ඒකක් මේ මොහොතේ පවා හිතට ගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ වගේම සාමාන්‍ය අනිත් අපි හිතමු B එකක් ගන්න දරුවෙක්ට උනත් පහළේ හා ඉඳලා ඔබ S එකක නම් ඉන්නේ B එකකට පහසුවෙන් එන්න පුළුවන් පුතේ මේ ටිකේ අදිෂ්ඨානශීලී වැඩ කිරීම ඊළඟ පළමු ඉල්ලන ඔබට මම මේ ඔබට පැහැදිලි කරේ මේ මොහොතේ ඔබ බය නැතුව ලියන්න ඔබට ඒකක් ගන්න එච්චර දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ඊළඟ කාරණය තමයි ඔයාලා මේ මොහොතේදී ඔයාගේ පොත් මේසේ විනාඩි කිහිපයක් වැය කළ පොත් මේසේ පිරිසිදුව හදාගන්න. හදාගෙන විෂය නමයට පොත් ටික බෙදාගන්න. ගොඩවල් ටික බෙදාගන්න විෂයක් ටිකට. ඒක පිරිසිදු කරගන්න. ඊළඟට ඔබට දැන් කාලසටහන් ලැබිලා තියෙන සාමාන්‍ය පෙළ විභාගයක කොට දැන් ඔබ අනිවාර්යම පුතේ මේ දින දැන් මේ ඉදිරි දින කිහිපය තුළ බලන්න ඈත විෂය. ඒ කියන්නේ ඕකේ ඈත තියෙන ඒ කියන්නේ 23න් එහාට තියෙන ඈතම විෂයන් ටික බලන්න ඔබට මතක තියාගන්න අපි හිතමු ඈත තියෙන විෂයක් ඔබට වැඩිපුර පාඩම් කරගන්න ඕනේ මේ දවස් ටිකේ කරා විශේෂයෙන් 23 තියෙන විභාගය කියන්නේ 23 තියෙන මේ මොහොතේ බලන්න එපා මොකද ඒක බලන්න අපිට පුළුවන් මේ සෙනසුරාදා ඉරිදට ඒ නිසා ඔබ මේ අන්තිම දින ටික පොඩි ප්ලෑන් එකක් හදාගන්න මොකද අපි මොන දේ කරත් පුතේ මෙන්න මෙච්චරයි අවසානේ තියෙන්නේ හෙට තියෙන විෂය අද බලා ගන්න ටිකනේ ඔළුවට යන්නේ ඕක තමයි යථාර්ථය ඔබේ විභාගයක් නෙමෙයි අපේ විභාගයකදීත් එහෙම තමයි හෙට මොකද්ද තියෙන්නේ ඒක අද බලාගන්න. ඒ නිසා හෙට තියෙන විෂය අද රාත්‍රියේ සියලුම දේවල් ටික පොත් ටික පොඩ්ඩක් පෙරලා ගන්න ඕනේ. ඒ නිසා තමයි මම කවර පොත් ගොඩවල් ටික වෙන් කරගන්න. මොකද අපිට පොඩි මතකයක් අවදි කිරීමක්. අනික ඔය දැන් මේ වෙලාවේ මේ
පොත කඩන්කොළ හිටන් ඉන්නේ මත් පාඩම් කරනවා ඒ කියන්නේ පොතේ තියෙන එක ඒ විදිහට පුළුවන් වෙන්න ඕනේ ඔබ ගාව තියෙනවා ඔබ කරන්නේ අර පොතේ ඔබ හයිලයිට් කරපු ටික පොඩ්ඩක් පෙරලගෙන පෙරලගෙන යන්න එච්චරයි විභාගයට නම් හෙට දවසේ තියෙන විෂය පිළිබඳව ඔබ පෙරලගෙන යනකොට ඔබේ යටිසිතේ තියෙන උඩට එනවා එච්චරයි ඒකන බය වෙන්න එපා ඔබට ඒක වෙනවා ඔබ ඒ වයි ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් වයස දරුවෙක් නේ ඒ නිසා අපි මේ දවස් ටිකේ ටිකක් ඈත එහායින් තියෙන ඒවායි ගැඹුරු ඒවා ටිකක් බලාගමු මේ ටික ප්ලෑන් කරගෙන මේ දවස් දෙක තුනේ කියන්නේ ලබන ඉරිදට සෙනසුරාදට කලින් සෙනසුරාදා කලින් තියෙන දින ටික මැනේජ් කරගන්න ටිකක් එහා විෂයන් ටික බලන්න ඊළඟට ඔබට අතරමැද නිවාඩුවක් එනවා ඒ නිවාඩුවත් අපිට යොදා ගන්න පුළුවන් පළදායක right ඒ ඊට නිවාඩුවට පසු දින තියෙන විෂය වැඩි මහන්සි වෙන්න එපා මොකද දවසක්ම තීරණේ පාඩම් කරන්න ඒ විෂය වැඩි අල්ලන්න එපා මේ දවස්වල හැමතිස්සෙම නිවාඩුවක් එක දවසක් එක 30 පැති තියෙන විෂය ගැන ලොකුවට වරි වෙන්න එපා අරගෙන යන පොඩි පොඩි ටයිම් ටේබල් එකක් හදාගෙන වැඩ කරන්න ඉතින් අමාරු නෑ මේක වැඩේ බොහොම සරලව කරන්න මං හිතන්නේ විභාගේ පේපර් එක ලියන විදිය ලියන්න ඕන උපදේශ ඔක්කොම ඔබට ඔබේ ගුරුවරු ඔබේ පාසලේ ගුරුවරු ඔබේ පන්තියේ ගුරුවරු ඔබට දීලා තියෙන නිසා මං ඒ ගැන මුකුත් කතා කරන්න යන්න මට ඕනකම තියෙන්නේ මේක අපිට කරන්න පුළුවන් පහසු ජයග්‍රහී ඉලක්කයක් වෙන එක ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබ හැම කෙනෙක්ටම ඉතාම නිරවුල්ව ලියන ශක්තිය ලැබෙන්නේ කියලා වගේම ඉල්ලීමක් කරනවා පුතේ පේපර් එකේ කිසිම කොටසක් අතාරින්න එපා. දැන් අපි හිතමු අණු කොටස් උත්තර ලියා ගන්න බැරි Tamanට හිතට එන මොනව හරි ලියන්න. දැන් සමහරවිට ඔයාට ලකුණු 73ක් ආවොත් 74ක් 75ක් කරන්න ගුරුවරේ try කරනකොට ඔබේ ලකුණක් ගන්න පුළුවන් විදිහට මොනව හරි ලියලා හිස්තැනක් තිබුණොත් ගුරුවරට ලකුණක් දෙන්න බෑ. කිසිම ප්‍රශ්නයක් කිසිම අණු කොටසක් අතාරින්න එපා. ඔබට එන ආසන්නතම පිළිතුර ලියන්න. එච්චරයි. ඔබට දැනෙන ආසන්නද පිළිතුර ඔබට පුළුවන් දැන් ප්‍රශ්න වල උත්තර ලියනකොට ඒ ප්‍රමාණවත් ඉඩකඩ තියන්න අපි හිතමු දෙවෙනි එකේ පළවෙනි කොටස ලියා ගන්න බැරනම් ප්‍රමාණවත් ඉඩක් තියලා යන්න ඒක දෙවෙනි කොටසට යන්න එහෙම එහෙම Tamanට ඉඩ තියලා ගිහිල්ලා ඒවා පසු ඔබට පුළුවන් සම්පූර්ණ කළා කිසිම හිස්තැනකට හිස්තැනක් තියන්න එපා හැම හිස්තැනකටම උත්තර ලියන්න මොන පේපර් එකක් වුණත් අතාරින්න එපා ඔබට ආසන්න ඔබ දන්න දේ විශ්වාස කළා ඔබ ලියන ඒක තමයි මූලිකම උපදේශේ ඉතින් පේපර් එක ගත්තම විභාගම් කැලියන ඒවා පිරිසිදු වැඩ කරන ඒවා ඒගෙන ඔබ උපදේශ ඔබට ලැබිලා ඇති මම ඒව ගැන කතා කරන්න යන්නේ මූලික උපදේශ විභාගය සම්බන්ධයෙන් ඔබට ලැබිලා ඇති කියන නිගමනයෙන් මම මීට වඩා උපදේශ දෙන්න යන්නේ ඔබේ කාලය වටිනවා ඒ නිසා සුබ පතන හදවතින්ම අපිට ඕන මේ හැම දරුවෙක්ම මේ වීඩියෝව සමහර විට අපේ ආයතනයේ නෙවෙන දරුවෙක් බැලුවත් ඔබට සාමාන්‍ය පෙළ කියන්නේ සාමාන්‍ය පෙළ ඒසාව මේක මම මේ හැල්ව කලක් කරනව නෙවෙයි හිතට බය නැතුව ලියන්න ඔබ විශේෂත් එක්ක ඉඳලා තියෙනවා මේ අවුරුදු ගාණක් ඔබ ඔබට පුළුවන් මට පුළුවන් කියන එක හිතට තියාගෙන විභාගය දවස උදේ සතුටින් පිට වෙන්න අම්මට තාත්තට වැඳලා ආශිර්වාදය අරගෙන සතුටින් පිට වෙලා ගිහිල්ලා සතුටින් සැහැල්ලු විභාගෙ ලියන්න ඔබට පුළුවන් මේක අනිවාර්යයෙන් ඊළඟට මම පුංචි අදහසක් තව දෙනවා ඔයගොල්ලෝ ඉන්නේ යෞවනත්වයත් එක්ක ඉන දරුවෝ ටික අපිට විවිධ දේවල් මට මේ ආසන්නතමත් දේවල් ආරංචි වෙලා තියෙනවා පුතේ මතක තියාගන්න ඔබ විභාග ඉවර වෙච්ච මොහොත මොකද මේ ගත කරන්නේ ඔබේ ජීවිතේ තීරණාත්මකම ඔබේ ජීවිතේ හරවන අවුරුදු කිහිපය මේකයි දෙකක් නැහැ ඔබ හරියට නම් මේ වෙනකොට උසස් පෙළ කරන්න ඕන දරුවෙක් නේ එතකොට ඔබ මේ මොහොතේ ගන්න තීරණය ඔබේ ජීවිතේට අති ප්‍රබල තීරණයක් වෙන බව ඒ කියන්නේ සරලවම කියනවනම් ඔයාට තාම අවුරුදු 17ක් 18ක් වෙන දරුවෝ 16ක් 17ක් 18 අතර ඉන්න දරුවෝ නෙමෙයි එතකොට පුතේ මතක තියාගන්න මේ ඉදිරි අවුරුදු දෙක හරි අවුරුදු දෙක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔබේ ජීවිතේ හරවන තැන මේ අවුරුදු දෙක කියන්නේ ඔබ උපරිමයේ අවුරුදු 20ක් වෙනකොට සර්කන් ෂයිට් තර්ඩ් ෂයිට් කරලා 20 වෙනකොට ඔබේ ගමන තීරණය කළ ඉවරයි උසස් පෙළ ගැන මම කියන්නේ ඒ නිසා පුතේ මේ අවුරුදු 3 විතර ඉවසීමෙන් ඔබ වැඩ කළොත් ඔබට පුළුවන් තව අවුරුදු 60ක් 70ක් සතුටින් ඉන්න විඳින්න පුළුවන් අපි හිතන්නේ මේ රටේ වාතාවරණය හැමදාම මෙහෙම තියෙන එකක් නෑ බොහොම කෙටි කාලයකින් මේ සියල්ල යහපත් වේ. එහෙම ඉන්න බැරුණොත් ඔබට වෙන රටකට ගිහිල්ලා ජීවිතේ ගොඩනගන්න ඉගෙන ගන්න ඕන. ඉගෙන ගැනීමෙන් තොරව ඔබට අනාගතයක් නෑ. එච්චරයි තියෙන්නේ. ඒ නිසා ඔබට මේ සියලු දේවල් වලට විසඳුම අම්මා තාත්තට දෙන්න පුළුවන් එකම විසඳුම. ඔබට ජීවිතේට දෙන්න පුළුවන් එකම විසඳුම ඉගෙන ගන්න එක විතරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම විභාග ලියලා ඉවර වෙච්ච අන්තිම දවසෙන් පස්සේ ඊට පස්සේ උදේ අතට ගන්න උසස් පෙළ ඔබ කරන විෂය ධාරාව මොකක් වුණත් ඔබ කලාංශය ඔබ වාණිජාංශය ඔබ තාක්ෂණිකාංශය ඔබ විද්‍යා ගණිත මොන අංශයකට ගියත් කමක් නැහැ මතක තියාගන්න යන තැන කෙරේ කලා කරත් කමක් නැහැ ඒ නමයක් ගන්න
ප්‍රශ්නයක් නෑ. කොමස් කරත් කමන්න එහෙම නෑ. ගන්න පුළුවන් උපරිම දේ අරගෙන සතුටව යන්න අනිවාර්යෙන් කාටවත් අදකුද කියන්න එපා. විශේෂ මේ තමන්ගේ මේ ඊළඟට අනිවාර්ය විභාගෙට අවසන් වෙච්ච දවසෙන් පටන් ගන්න. පන්තියක් වෙන්න පුළුවන්, පොත්පත් ටිකක් හොයාගෙන තමන්ගේ ඉලක්කේ ගමන පටන් ගන්න, ඉංග්‍රීසි ටිකක් හදාගන්න, අඩුපාඩු හදාගෙන තමන්ගේ ජීවිත ඉලක්කේ මේ අවුරුදු තුනේ අමතක කරන්න එපා. වෙන වෙන ඉලක්ක හදාගන්න එපා. මතක තියාගන්න, හැදුවොත් ඔබ අවුරුදු 60ක් 70ක් දුක් විඳිනවාමයි. මොකද මේ මට අන්තිම මොහොතේත් ආරංචි වෙච්ච සිදුවීම්, වෙච්ච අනුවේදනීය කතා මම මේ මොහොත කියලා ඔබ හිතරින් දන්නේ. මට පුදුමයි දරුව මේ ලෝකේ මේ 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 දකින්නේ මොනවද? ජීවත් වෙන්නේ කොහෙද? අම්මා තාත්තට බොරු කියලා, ගුරුවරට බොරු කියලා, මේ 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 විවිධ අපිට පාසල් මට විවිධ තැන්වලින් අපිට ආරංචි වෙනවා. මේ දරුවෝ තමන් වෙන ලෝක හදන්න ගිහලා අන්තිමට පුතේ මොන ලෝකයක් අතිතුරු වෙන දුක වේදනා ඔබ බලන්න පොඩ්ඩක්. ඔබේ අවට ළඟපාත ඉන්න ගෙදරක අක්ක කෙනෙක් කොහමද, අයිය කෙනෙක් කොහමද ජීවත් වෙන්නේ, කොහමද ඒගොල්ලෝ අඩු වයසෙන් විවාහ වෙන්නේ, දැන් කොහමද විඳින දුක? මේ නිසා පුතේ අධ්‍යාපන උසස් පෙළ හොඳට කළ විශ්වවිද්‍යාලයට අඩිය තියාගෙන ඔබ ජීවිතේ විඳින්න පටන් ගන්න. එතනින් එහාට පුතේ කිසි ගැටලුවක් නැහැ. සාර්ථක මනුස්සයෙක් වෙන්න පුළුවන්. මේ කඩේ උසස් පෙළ පැන ගන්න තෙක් ඔබ අනිවාර්යයෙන්ම අම්මා තාත්තගේ ලෝකේ සතුටු කරන ඉලක්කය, ඒක තමයි ඔබේ ඔබේ ලෝකේ දිනන ඉලක්කය, තමයි අම්මා තාත්තා සතුටු කරන ඉලක්කය, ගුරුවරු සතුටු කරන ඉලක්කය. ඒ ගමන යන්න, ඒ ගැන කිවිය යුතුමයි. එහෙම නොවුනොත් මං හිතන්නේ අපි මෙච්චර කල් දැකපු අපේ හීන ටික ඔක්කොම ඉවරයි. අපි ලොකු හිණයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ හිණේ විනාශ කරන්න එපා. මේ හිණේ විනාශ වෙනවයි කියන්නේ පුතේ ඔබ විනාශ වෙන එක. මේ ගැන අතිශය අවවාදයක් දෙනවා. ඔබේ යෞවනත්වයත් එක්ක ඔබේ ඇඟේ සිතුවෙන දේවල් එක්ක ඔබේ සිතුවිලි එක්ක ඔබට හැප්පීම් ඇති. නමුත් ඒව පාලනය කරගති ඔබට ආදරණීය අම්මා කෙනෙක් ඉන්නවා, ආදරණීය තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ ආදරණීය අම්මා තාත්තගේ ඇස් දෙක දිහා බලාගෙන කටයුතු කරන ගන්න තීරණ අම්මා තාත්තගේ ඇස් දෙක දිහා බලාගෙන ගන්න. ඒක තමයි මට දෙන්න පුළුවන් උපදේශ. මම ඊට වඩා උපදෙස් දෙන්නේ නැහැ. අපි හමු වෙමු ඉක්මනටම. අපි හමු වෙලා කතා කරමු. ඔබ හොඳ තීරණයක් ගන්න උසස් පෙළට හොඳ විශේෂධාරාවක් හදාරන්න මම හිතන්නේ සාමාන්‍ය පෙළ ඔබට සාර්ථකව මුහුණ දෙන ශක්තිය ලැබෙයි. එහෙමනම් මම වැඩි වෙලා ගන්නෑ. හැම දරුවෙක්ටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආයතනයේ අපි සියලුම කළමනාකාරීත්වය නේද, මම ටීචර් ඇතුළු අපි හැමෝගේම පවුලේ සියලු දෙනාගේම සුභපැතුම්, ඒ වගේම අපේ සිප් සෙවන, ඒ වගේම මයි ටීචර්ස් කාර්ය මණ්ඩලය අපි සියලු දෙනාගේම සුභපැතුම් ඔබට පිරිනමමින් ඔබට සියලු ඔබට දායක වෙච්ච ඔබේ මේ ගමනේ ඉන්න දායක වෙච්ච හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ජයග්‍රාහි අනාගතය ඒ නමයක් ගන්න ශක්තිය වාසනාව ධෛර්ය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. මං කියවනේ ගන්න හැම තීරණයක්ම, ගන්න හැම ආශිර්වාදයක්ම අම්මගේ තාත්තගේ ඇස් දෙක දිහා බලාගෙන ගන්න. එතකොට වරදින්නේ නැහැ. එහෙනම් ජයෙන් ජය වේවා හැමෝටම. අයිබෝවන්, හොඳට විභාග ලියන්න. ඒක තමයි අපේ එකම ප්‍රාර්ථනය. සතුටින් හොඳින් විභාග ලියන්න.